Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Shraddhavanta pinnatuni, sambuddha sasanehi sihipat katayutu sarani uposatha davasak ada apata elimbi thibena. Me tamai Vastummāse tungveni pōyavana vappura pasolossak pohō davasa. Me davase vedagat kārana kīpayak sambandha wenawa. Bohōsein bhikṣūn vahanseelā peravas elambi samatha vipassanā bhāvanā vaḍamin sita arahatthayata patvi visuddhi pavāraṇayen pavāraṇe karun labanne me vappura pasolossak pohō davasa. Eka vedagat siddhiyak æta kāle. ඒකම අපේ සරුවඥන් වහන්සේ බුදු වීමෙන් 7 වෙනි වසරේ තවතිසා භවනයේහි මාතෘ දිව්‍ය රාජානන් ප්‍රමුඛ දසදහසක් සක්වලින් පැමිණි දෙවියන් බඹුන් මැද්දේ ගාම්භීර අභිධර්ම දේශනාව විස්තරාත්මකව තෙමසක් පුරා දේශනා කොට වදාරලා 80 කෝටියක් දෙවි බඹුන් මාර්ගඵලයන් පිහිටුවලා නැවත මනුලෝට වැඩම කරවන දවසේ මේ වප්පුර පසලොස්වක් පොහෝ දවස. ඒ දවසේදී සංකස්ස පුරද්වාරයට වඩින වෙලාවේ මහපොළොවට සමීපව අහසේ වැඩ ඉඳගෙන ලෝක විවරණ ප්‍රාතිහාර්ය පෑම සිද්ධ වුණේ අද වගේ දවසක. එසේම එවකට සංකස්ස පුර ප්‍රදේශයේ අධිපතිව සිටියේ ශිරිවර්ධන කියන සිටුතුමා සම්බුද්ධ ශාසනයට පැවිදි වී සර්වඥන් වහන්සේට තුන් සිවුරු පූජා කොට මතුබුදු වෙන මෛත්‍රී බෝසතුන් වහන්සේ වශයෙන් නේත විවරණශී ලබා ගත්තේ ඒ අද මේ වගේ දවසක. මේ වාගේ ආචාර්ය සිදුවීම් තවත් රසක් තියෙනවා. සරියුත් මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය පිරිස ඇසළ පොහොය දවසේදී යමා මහ පෙළහැර පෑම දැකලා පැවිදි වෙලා 500ක් දෙන තුන් මාසය ඇතුළත අභිධර්ම ධාරණය කරගෙන හරියටම අද වගේ දවසක අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ වාගේ තා සාරාණීය සිදුවීම් වලින් පූජනීයත්වයට පත් වූ අද මේ පොහොව දවසේදී අපේ බුද්ධාලම්බන ප්‍රීතිය උපදවාගෙන තාම ගෞරව සම්ප්‍රයුක්තව අපට නියමිත ධර්ම සාකච්ඡාවට සද්ධර්ම වර්ෂාවට සවන් දෙන්න අපි සූදානම් වෙමු. අද දවසේදී ඉදිරිපත් කරනවා ප්‍රශ්නයක් මට ඇහුණා. ඒ කියන්නේ මීට පෙර දස අසුභයන් අතුරෙන් දෙකක් ගැන පැහැදිලිව දැනගන්න ලැබුණා. තවත් ඉදිරියේ තියෙන අසුභ භාවනාවන් සම්බන්ධ තවත් දෙකක් ගැන අපට දැනගන්න ඇත්නම් ඉතාම වැදගත් වෙනවා. ඒ තමයි විපුම්බක අසුභය සහ විචිද්දක අසුභය. විපුම්බක කියන්නේ කෙනෙකු මරණයටපත් වී දවස් දෙකක් තුනක් හතරක් වගේ යනකොට ශරීරයේහි දොරටු වලින් ඕජාව වැගිරෙන්න පටන් ගන්නවා. උතුරනවා ශරීරය අභ්‍යන්තරයේ තියෙන දේවල් දියවෙවි උතුරන්න පටන් ගන්නවා ආස්පසින්. ඇසෙන් කනෙන් නැහයෙන් දිවෙන් මේ කයේ මේ මුඛයෙන් එවාගේම අදෝ මාර්ග වලින් තවත් සිදුරු වෙච්ච යම් තැන් තියෙනවා නම් ඒ තැන් වලින් හැම තැනින්ම වැගිරෙනවා. ඒ පූජා වැගිරෙන ශරීර වැගිරෙන අවස්ථාවේ තියෙන මූර්ත ශරීරෙට තමයි විපුබ්බ කාසබේ කියලා කියන්නේ. ඒකත් භාවනාවට ආරම්භණා. එවගේම විච්ඡින්දක කියන්නේ සමහර විට රාජදඬුවම් වශයෙන් හෝ යුද්ධ මණ්ඩලදී හෝ සොරුන් විසින් හෝ මැදින් ශරීරයේ මැදින් කපා දමා තියෙන ශරීරය. ඒ විදිහේ මෘත ශරීරයක් දකින් ලැබුණා නම් මැරි එක දවසක් ගිය හෝ දෙකක් ගිය හෝ තුනක් ගිය හෝ එවාගේ දෙකට වෙන් වෙච්ච ඒ ශරීරයට කියනවා මෘත ශරීරයට කියනවා විච්ඡින්දක අසුභය කියලා. මෙන්න මේකත් සමථ භාවනා වඩා මඟඵල නිවන් සුව ලබන්න අරමුණා. මේ භාවනා ක්‍රම සම්බුද්ධ ශාසනයෙහි සරුවඥන් වහන්සේ හැර වෙන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් දේශනා කරලා නැහැ. හේතුව මේවා අසුභයි. මේවා දකින්නත් අප්‍රියයි. සමීපෙන්වත් අපහසුයි. ඒ තරම් දුර්ගන්ධ වූ, ජේගුච්ඡ වූ, පටික්කුල වූ අසුභ ධර්ම නිසා අසුභ අරමුණු නිසා වෙන කිසිම භාවනා ක්‍රමයක් කිසි කෙනෙක් දේශනා කළා නැහැ මේ අසුභ භාවනා ගැන. නමුත් බුදුරජාණන් වහන්සේ සරුවක්ම බැවින් මහා කරුණික බැවින් ලෝකවාසී සත්වයන්ගේ හිතසුව පිණිස සෑම අරමුණක්ම
සමත භාවනාවට විපස්සනා භාවනාවට නගන හැටි එයින් සමාධි භාවනාව වශයෙන් උපචාර සමාධි අර්පණා සමාධි ලබන හැටි ඒ පදනම් කරගෙන විපස්සනා වඩා මාර්ගඵල නිවන් සාක්ෂාත් කරගන්න හැටි දේශනා කළා තියෙනවා මේක තමයි අපට තියෙන විශාල වාග්ය සෑම අරමුණක්ම භාවනාවට ගන්න අපට උපදෙස් දී තියෙනවා සරුවඥන් වහන්සේ ඒ නිසා දැන් අපි මේ කියන සාකච්ඡා කරන විපුබ්බක අසුභය හා විනීලක අසුභය සම්බන්ධ ඉදිරියට සාකච්ඡා කිරීමට සූදානම් වෙමු. ස්වාමීන් වහන්ස, පුබ්බක අසුභය කියන්නේ කෙබඳු අසුභ අරමුණකටද? විපුබ්බක අසුභය කියන්නේ ඇත්ත වශයෙන් අර මුලින්ම සඳහන් කළ දොරවල් වලින් හා සිදුරු වලින් ඕජා වැගිරෙන සැරව වැගිරෙන අසුභයටයි. ඒක බොහොම දුර්ලභ දෙයක්. මොකද බොහෝ සෙයින් සොහොන් බිමකාරී, කැලෑවකාරී, කොතනාරි පිට්ටනීකාරී කෙනෙකු විසින් පිළිදගුන් නොකළ මෘත ශරීරයේ සතුන් කඩා කනවා. එහෙම අවස්ථාවන් එන්නේ ඉස්සර මේ ශරීරයෙහි දිමි නිල්වි ඕජා ගලන අවස්ථාවන් දකින් ලැබෙනවා නම් බොහොම පහසුවක් වෙනවා භාවනාවට. ඒක දුර්ලභ දෙයක්. එනිසා ඒ නිපුබ්බකාසමේ කියන ඕජා ගලන, සැරව ගලන, හාත්පසින් දුගඳ හවුන් හමන ඒ අසුභය පිළිබඳවයි මේ විපුම්භක අසුභ භාවනාව කියලා හඳුන්වන්නේ. ඒ නිසා අපේ ගැන තවදුරට තේරුම් ගැනීමට උත්සාහවන්ත වෙමු. සාමින් වහන්ස, විච්ඡිද්දක අසුභය භාවනාවට නගන්නේ කෙසේද? විච්ඡිද්දක අසුභය ශරීරයේ දෙකට මැදින් කපා දමා හෝ කැඩී හෝ තියෙන ශරීරයක්. ඒ ශරීරයක් භාවනා නැගීමේදී වෙන් වෙලා තියෙන කොටස් දෙක කෙනෙකු ලවා, සාමණේර කෙනෙක් ලවා හෝ කැපකරු කෙනෙක් ලවා හෝ විශ්වාසවන්ත කෙනෙක් ලවා ලං කරවා ගන්නට ඕනේ. අඟලක් පමණ සමීපයට ලං කර ගන්නට ඕනේ. තමන් විසින් ඒක ඇල්ලීම සුදුසු නැහැ. හේතුව එතකොට විශ්වාසවන්ත වෙනවා, පිළිකුල් බව නැති වෙනවා. ඒ නිසා වෙන කෙනෙක් ලවා ඒක ලං කර ගැනීම භාග්‍යතුන් වහන්සේ උපදෙස් දීලා තියෙනවා. ඒ ලං කරගෙන ඊට පස්සෙ ඉතින් අර ඒ සම්බන්ධව තියෙනවනේ වටේට හාත්පස නිමිති බැලීම, එවාගේම මේකොලොස් ආකාරයකට පළමුවෙන් හය ආකාරයකට අසුභයේ අරමුණ මෙනෙහි කිරීම, ඊළඟට දෙවනුව පස් ආකාරයකට අසුභයේ මෙනෙහි කිරීම, ඒ විදිහට 11 ආකාරයකින් මේ අසුභයේ දිහා සිත යොමාගෙන මනස සිහියෙන් මන නුවණින් භාවනාවට යෙදීමෙන් මේ විචිද්දක අසුභයේද සමත භාවනා වශයෙන් උපචාර සමාධි, ප්‍රථම ධ්‍යාන, අර්පණා සමාධි ලබන්න පුළුවන් අරමුණක් වෙනවා. ස්වාමින් වහන්ස, අසුභ භාවනා වැඩිීමේදී සූදානම් වන්නේ කෙසේද? විශේෂයෙන් මේ අසුභ භාවනා වැඩිීමේදී සූදානම් විය යුතු කරුණ කීපයක්ම තියෙනවා. වෙනත් භාවනාවන්ට වඩා බොහොම භයානක, එහෙම නැත්නම් දුෂ්කර, අපහසු භාවනා අරමුණු නිසා. පළමුවෙන්ම තමාගේ සීලය ඉතාම පිරිසිදුව සුවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. සීලය අපිරිසිදු නම් මේ බියටපත් වෙන එක අනිවාර්යයි. ඒ නිසා සීලය පිළිබඳව ගිහි කෙනෙක් හරි පැවිදි සාමණේර කෙනෙක් හරි උපසම්පදා කෙනෙක් හරි තමන්ගේ සීලය සුවිසුද්ධව ආරක්ෂා කරගෙන ඉන්නට ඕනේ. ඒ වගේම ආහාර පාන වශයෙන් අමනුෂ්‍යම් ප්‍රියකරන පිළිහුඩු වර්ග, ඒ කියන්නේ මාස් මාළු, කරවල, බෙතර ආදී කිසිම දෙයක් නොගෙන ඉන්නට ඕනේ. ඒ වයින් වැලකිලා සිටින්නටම ඕනේ. නැත්නම් ඒකත් තමන්ගේ ඒ අසුභාවනාවේදී අන්තරාවකට හේතුවක් වෙනවා. ඊළඟට තමන් වැඩෙන මේ භික්ෂුන් වහන්සේ නමක් නම් වැඩෙන සේනාසනේ සංඝ ඉෂ්ඨවීරේ ස්වාමීන් වහන්සේට ඒක මතක් කරන්නටම ඕනේ. ඒ වගේම ගමක නම් ගමේ ගම්පතිතුමාට අනිවාර්යෙන් කියලා තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ගම් මුලාදානිත නැත්තාට හරි පොලිසියේ ලොකු මහත්මියෙකුට හරි කියලා තියෙන්න ඕනේ. ඒ වගේම දැන් සොහොන් පිට්ටනියක නම් ඒ සොහොනේ වැඩ කරන සොහොන් පාලකයන්ට කියලා තියෙන්නට ඕනේ. ඒ මක්නිසාද සමහර විට මේ භාවනා කරන්න ගියාම අනතුරකටපත් වුණොත් ඒ කවුරුත් Tamanට උපකාර වෙනවා. ඒ නිසා ඒ සඳහා ඒ කීප දෙනාට මතක් කරලා තියෙන්නට ඕනේ. ඊළඟට සුදුසු වේලාවක මනා සිහිය, මනා නුවණ, මනා වීරිය, අධිෂ්ඨාන ශක්තිය හිතේ දරාගෙන තියෙන්නට ඕනේ. විශේෂයෙන් මේ භාවනාවට සූදානම් වීමේදී මේ කියන උපදේශ ටික හරියට අනුගමනය කරමින් එපමණක් නෙමෙයි ගුරු උපදේශ හරියටම මතක තියාගන්නට ඕනේ.
මේ භාවනා සම්බන්ධ ගුරුවරයාගෙන් ආචාර්යවරයාගෙන් නිසිසෙ ආගෙන තියෙන්නට ඕනේ. ඒ ආගෙන තියෙන උපදේශ ටික මතක් කරගෙන සිටින්න ඕනේ කිසිවක් අත්වැරදින වෙන හැටියට. මේ විදිහට සූදානම් වෙලා තමයි මේ භාවනා ආරමුණට සමීප වෙන්න බලාපොරොත්තු වෙන්නේ. අනික් කාරණේ මේක හැමදාම ලැබෙනව නෙමෙයි. ඒ නිසා සුදුස්සන්ට කියලා තියෙන්න ඕන කොතන හරි මේ වාගේ මෘත ශරීරයක් එහෙම තියෙනවා නම් කරුණාකර මට කියන්නයි කියලා. ඒ මොකද හැමදාම සොය සොය ඇවිදින්න බැරි නිසා. ඒකම හදිසියෙන් ඒ විදිහේ අරමුණක් ලැබුණත් හරියට අර ඉක්මන් වෙලා ගමන් කරන්න සුදුසු නෑ. හදිසියෙන් දුවපැනලා යන්න සුදුසු නෑ. ඒකට හේතුව එහෙම ගියොත් එහෙම අතරමඟ කරදරයක් ඇති වෙනවාමයි. නමුත් ඉබේ සිදු වෙනවා සමහරයට මෙහෙම අරමුණු. නිදසුණක් වශයෙන් කියනවා නම් උපසම්පන්න ස්වාමීන් වහන්සේ නමක් සාමණේර ස්වාමීන් වහන්සේ නමක් සමග ගියා කැලෑවකට මේ දැහැටි සකස් කරගෙන එන්න දැහැටි කෝරු සපයාගෙන එන්න. කැලෑවේ තියෙනවා දැහැටි හදන මේ ගස් වර්ග. දැන් අපේ රටේ නම් බෝමු ගස් තියෙනවා. බෝමු ගස් වල සාමාන්‍යයෙන් ගොබිල් අරගෙන ඒවා අඟල් 8ක 10 විතර දිගට කෑලි කෑලි කපාගෙන ඒක තල්ලා දැහැටි හදා ගන්නවා. අපිත් එහෙම හදලා තියෙනවා. ඒ විදිහේ දැහැටි කපා ගැනීම සඳහා මේ දෙනම වනාන්තරයට ගියා. උපසම්පන්න ස්වාමීන් වහන්සේ ගස් වලින් කපන්නේ නැහැ. උන්වහන්සේට ඒකෙන් ඇවැත් වෙනවා සාමණේර නමට පුළුවනි. ඉතින් සාමණේර නම් ඉස්සෙල්ලා ගියා. ඉස්සෙල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඈත් වුණා. උපසම්පදා ස්වාමීන් වහන්සේමින් ඒ තන්තයෙන් බලමින් වඩිනකොට සාමණේර නම ඈතට ගිහිල්ලා. ගිහින් උන්වහන්සේ බොහෝ වෙලාවක් පමා වුණා. බොහෝ වේලාවක් පමා වුණේ නිකන් නෙමෙයි. පිට්ඨනීක මූර්ත ශරීරයක් තිබුණා. මූර්ත ශරීරයේ බලාගෙන භාවනා කළා. ඇත්ත වශයෙන් පෙර ජාති ජාතවල අසුභ භාවනා වඩලා තියෙන්නට ඇති. මේ භාවනා වැඩිමේ ආරම්භයේ සිටම උන්වහන්සේ හිත සමාධි වුණා. ඉස්සෙල්ලා පරිකර්ම සමාධිය කියන සමාධිය ඇති වුණා. ඊළාට උග්ඝා නිමිත්ත ඇති කරගෙන මේ සමාධිය ඇති වුණා. ඊළඟට ප්‍රතිභාග නිමිත්ත ඇති වෙලා උපචාර සමාධිය ඇති වුණා. උපචාර සමාධිය ළඟට ප්‍රථම ධානයක් ලැබුණා. ප්‍රථම ධානයේ පදනම් කරගෙන විපස්සනා වැඩුණා. සෝවාන් මාර්ග පහ ලැබුණා. සකෘදාගාමී මාර්ග පහ ලැබුණා. අනාගාමී මාර්ග පහ ලැබුණා. තවත් ටික වෙලාවක් ඉන්න ලැබුණා නම් රහත් වෙනවා. ඔය අතර උපසම්පන්න ස්වාමින් වහන්සේ කතා කළා සාමණේරය කියලා කොහෙද මේ ඉන්නේ කියලා දැනගන්නේ. එතකොට එක වචනෙන්න අර සුවච සුවිනීත සාමණේර නම ආපසු හැරි ඇවිල්ලා කිව්වා ස්වාමින් වහන්සේ මා මේ ගිය පාරිදිගේ තමුන් වහන්සේ වඩින්න අසවල් තැන දැන් කිසි ආරමුණක් දකින්න ලැබෙනවා කියලා කාරණේ කියුවා. ස්වාමින් වහන්සේ තෙතෙන් ගිහිල්ලා බැලුවාම ඇත්තට මේ මූර්ත ශරීරය දැක්කා. අර කලින් උපදේශ ලබාගෙන තියෙන නිසා ඒ අනුව මේ මූර්ත ශරීරය දිහා භාවනා කළා. නොබෝ වේලාවකින් ඒ ස්වාමින් වහන්සේත් අනාගාමි මාර්ගඵලයටම පත් වුණා. මේක පෙර ජාති ජාතිවල පළපුරුදු කරපු නිසා ලැබිච්ච වාසනාවක්. ඒ වාගේ අද වුණත් මේ භාවනා ක්‍රම යම් ප්‍රමාණයකට හරි වඩලා තිබුණොත් මේ ජීවිතේ නොලැබෙනවා නම් මතු අනාගත භවයකදී හරි මාර්ගඵල ප්‍රතිලාභයට උපකාර වෙනවා. ඉතින් මා මේ සඳහන් කරන්න ගියේ මේ භාවනාවට අසුභ භාවනාවට සූදානම් වීමේ පිළිවෙත ගැනයි. ඒ කියන්නේ සීලය හොඳට පිරිසිදු කරගන්නට ඕන. උපාධ්‍යාන වහන්සේට, ආචාර්යයන් වහන්සේට, සංඝේෂ්ඨවරයන් වහන්සේට මතක් කරලා තියෙන්නට ඕන. ගම්පතිතුමාට, පොලිස් නිලධාරිතුමාට මතක් කරලා තියෙන්නට ඕන. ඒ වගේම සොහොන් පාලක කෙනෙක් ඇත්නම් ඔහුට මතක් කරලා තියෙන්නට ඕන. ඒකම අදිෂ්ඨාන ශක්තියක් හිතේ දරාගන්නට ඕන. මස් මාළු ආදී පිළිහිඳු ජාතියෙන් වැළකී සිටින්නට ඕන. තෙල් බැඳුම් කෑමෙන් වැළකී සිටින්නට ඕන. සහල්ලු ආහාර පමණක් රැගෙන සිටින්නට ඕන. ගුරු උපදේශ හරියට මතක තබා ගන්නට ඕන. මේ විදිහේ අවශ්‍යතා සියල්ල සම්පූර්ණ කරගෙන ගුරු උපදේශ හරියට අනුගමනය කරමින් මේ අසුභ භාවනා සඳහා සෝදානම් විය යුතුයි කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, මේ අසුභ භාවනා දෙක ගැලපෙන්නේ කෙමදු රාග චර්යයන්ටද? එයින් මේ විපුම්බක කියන ඕජාගලන අසුභය හැමෝටම නෙමෙයි, විශේෂයෙන්ම දැන් මේ දස අසුභයේම රාග චරිතයන්ඩයි සත්‍රාය වෙන්නේ. නමුත් එක එක අසුභ භාවනාවෙන් එක් එක් වැනි චරිතයන්ට ගැළපීමක් තියෙනවා. එක එක විදිහේ රාග චරිතයන්ද විපුම්බක කියන එකේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා.
ඒ කියන්නේ මේ ඕජාගලන ශරීරයේ පුදුම දුර්ගන්ධයක් තියෙනවා. ඒ දුර්ගන්ධය නිසා උන්වහන්සේට ඒක ගැළපෙනවා. ඒකට කියනවා ගන්ධරාගයාට සුදුසුයි කියලා. ගන්ධරාගයා කියන්නේ මේ නොයෙක් නොයෙක් සෑන්ත වර්ග, ඒ වගේම සුවඳ වර්ග පරිහරණය කරන අයට මේ ශරීරයේ තියෙන මේ දුර්ගන්ධය පිළිබඳව තත්ත්වය තේරුම් ගැනීමෙන් අවබෝධ වීමෙන් තමන්ගේ සිතේ තියෙන මේ සුවඳ වර්ග පිළිබඳව ආශාව යටපත් වෙනවා. ඒක නිසා සුගන්ධ රාගීන්ට මේක ඉතාම වැදගත් භාවනා අරමුණක් වෙනවා. විච්ඡින්දක අසුභයේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ ඝන භාව රාගීන්ට සත්‍රායයි කියලා. ඝන භාව කියන්නේ මේ ශරීරයේ ඒකාබද්ධ ශරීරය. මේ ශරීරය බොහොම හැඩරුව ඇති, මාංශ පේශි පිරී ඇති බොහොම ලස්සන ශරීරයක් නේ කියලා තමන් ගැනම තමන් ආමෝදනය වෙනවා. තවත් කෙනෙකු දැක්කාම ඒවා ගැන ඇලෙනවා. ඒ විදිහේ ඇලීමක් ඇති පුද්ගලයන්ටයි මේ විච්ඡින්දකාසුභය දැක්කාම ඒක සත්‍රාය වෙන්නේ. ඔහුට ඒකෙන් චිත්ත සමාධිය වඩන්න පහසුවක් වෙනවා. තමන්ගේ හිතේ තියෙන අර ඒක ඝන භාව ශරීරයේ සම්බන්ධ තියෙන ආශාව යටපත් වීම නිසා. මෙන්න මේක නිසා මේ දෙන්නට මේ අසුභ දෙක විශේෂයෙන් ගැළපෙන බව අර්ථකථාචාර්යයන් වහන්සේලාද හඳුන්වලා තියෙනවා. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වැඩිමිට නිමිති අරමුණු ගන්නේ කෙසේද? අත්‍යවශ්‍යම සෑම අසුභ භාවනාවක් සම්බන්ධව දැනගත යුතු කාරණා කීපයක් අපි මුලදීම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අසුභ භාවනාවට සූදානම් වන භික්ෂූන් වහන්සේ හෝ යෝගාවචරයා අර මුලින් සඳහන් කළාසේ සීලය පිරිසුදුව තබා ගැනීම, කිය යුත්තන් දැනුම් දිය යුත්තන් දන්වලා සිටීම, එවාගෙම ගුරු උපදේශ හරියට මතක තබා ගැනීම, මේ සියල්ලම සිද්ධ කරගෙන උනාසේ පිටත් වෙනකොට තමන් පිටත් වෙන දොරටුව, තමන් කුටියක නම් ආවාසයක නම් නිවසක නම් ඒ පිටත් වෙන තැන දොරටුව මතක තබා ගන්නට ඕනේ. මම මේ නැගිනේ දොරටුවෙන් පිටත් වුනේ, නැත්නම් උතුරු දොරටුවෙන්, දකුණු දොරටුවෙන් ආදි වශයෙන් පිටත් වූ දොරටුව මතක තබා ගන්නට ඕනේ. ඊළඟට තමන් පීනගෙන මාර්ගයේ මතක තබා ගන්නට ඕනේ. මම මෙතනින් දකුණට හැරෙනවා, මෙතනින් වමට හැරෙනවා, මෙතන මල් ගහක් තියෙනවා, මෙතන තුඹසක් තියෙනවා, මෙතන උස් ගහක් තියෙනවා ආදී වශයෙන් ඒ ගස් වර්ග ගැන, ඒ වගේම හැරෙන තැන් ගැන හොඳට මතක තබාගෙන ඉදිරියට පීනගන්නට ඕනේ. ඊළඟට අසුබ අරමුණ තියෙන ස්ථානයේ සමීප වීමේ දෙක පාටම ලං වීම සුදුසු නැහැ. ඊළඟට උන්වහන්සේ පේන තෙක් මානේ හොඳට ඇහැට ලක් වෙන ප්‍රමාණ ඉඳගෙන වටේට තියෙන අරමුණු බලන්නට ඕනේ. ඒ කියන්නේ දිශාවල හාත්පසින් තියෙන ගස් වර්ග, ගල් වර්ග, මේ අසවල් තියෙන ගහ, අසවල් තියෙන කළු ගලක්, අසවල් තියෙන සුදු ගලක්, අසවල් තියෙන තුඹසක්, අසවල් තියෙන පඳුරක්, අසවල් තියෙන මල් ගස් ගොම්මනක්, ඔය වගේ දේවල් වටේට තියෙන දේවල් මේ මතක තබා ගන්නට ඕනේ. ඒ සියල්ලම සිදු කරන්නේ තමන්ට ඉදිරියට ප්‍රයෝජන වෙනවා. දැන් මාර්ගය ගැන මතක තබා ගන්න ඕනේ වීති පටිපාදනයේ පිණිස, වීචයේ පිළිබඳ අසම්මෝහයේ පිණිස. ඊළඟට දැන් මේ වටේට තියෙන ගස් ගල් ආදී ගැන මතක තබා ගන්නට ඕන කරන්නේ නොමුලා වීම පිණිස. නොමුලා වීම කියන්නේ දැන් මේ භාවනා කරනකොට බොහෝසෙන් උද්ඝා නිමිත් අවස්ථාව වෙනකොට ඒ මූර්ත ශරීරේ නැගිටින්නා වගේ, ඒ වගේම තමන් වෙතට ඇවිල්ලා තමන් බදා ගන්නා වගේ ඔහොම අවස්ථාවල් සිදු වෙන්න පුළුවන් සමහර යෝගාවචරයන්ගේ. ඒවා ඇත්තට සංඥාවේ විපර්යාසයක්. සංඥාවේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන හැඳිනීමක්. මෙහෙම වෙන්න පුළුවන්, මෙහෙම වෙන්න පුළුවන් කියලා හිතේ තියෙනවනේ. ඒ තියෙන හිතේ තියෙන සංඥාව නිසාම වෙන්න සිදු වෙනවා. එතකොට උන්වහන්සේ අර වටේ තියෙන අරමුණු ගැන බලන අසවල් තියෙන ගලක් අර තියෙන්නේ. ඒ ගල නැගිටින්නේ නැහනේ. මේ මෘත ශරීරයත් නැගිටින්නේ නැහැ. අසවල් තියෙන අර ගහක් තියෙන්නේ. ඒ ගහ නැගිටලා එන්නේ නැහනේ. ඒ වගේ මේ මෘත ශරීරයත් නැගිටලා එන්නේ නැහැ. ඒ වගේ අහවල් තියෙන මල් පඳුරක් තියෙන්නේ. මේ මල් පඳුරු නැගිටලා එන්නේ නැහනේ. ඒ වගේ මෘත ශරීරය නැගිටින්නේ නැහැ. කොහොම හිතන කොට අර තමන්ගේ සංඥාව වෙනස් වෙලා නිම විදියටම සිහිය පිහිටවනවා. අර අත්‍යවශ්‍යයෙන් සිහිය දුර්වල වීමෙන්, සිහියේ ක්‍රියාකාරීත්වයේ අබල වීමෙන් තමයි අර සංඥා විපර්යාසයෙන් මූර්ත ශරීරය නැගිටිනවා වගේ, තමන් දිහාට එනවා වගේ, තමන් බදා ගන්නවා වගේ අවස්ථාවන් සිද්ධ වෙන්නේ. අන්න ඒවා වැලකෙනවා මේ වටේට හාත්පස තියෙන නිමිති ගැන සංකල්පනාව ඇති කර ගැනීමෙන්, මතක ඇති කර ගැනීමෙන්. මේකත් වැදගත් කාරණයක්.
අනිකාරණයේ මේ මූර්ත ශරීරයේ දිහා බැලීමේදී ඉතා ඈත් කියලා බලීම සුදුසු නැහැ. ළඟටම ළඟවීම සුදුසු නැහැ. තමන්ගේ හුළඟ මූර්ත ශරීරයට වැඩනසේ සිටීම සුදුසු නැහැ. මූර්ත ශරීරයේ සුළඟ තමන්ට වදිනසේ සිටීම සුදුසු නැහැ. ඒ මොකද තමන්ගේ ශරීරයේ දුර්ගන්ධය නැත්නම් ශරීර ගන්ධය මූර්ත ශරීරයට වැටීමේදී සමහරට එතන අමනුෂ්‍යෙක් අපට නොපෙනී ඉන්නවා නම් ඔහු කිපෙනවා. ඊළඟට මූර්ත ශරීරයේ ගන්ධය හුළඟ අපට වදිනවා නම් අපට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා උඩු සුළඟට යටි සුළඟට කියන මේ අවස්ථා දෙකෙන් වැළකීලා තමන්ගේ ගාමේ ශරීර ගන්ධය නොවදින හැටියට එවැගේම මූර්ත ශරීරයේ ගන්ධය තමන්ට නොවදින හැටියට කෙනෙකු හිටින්නට ඕනේ වාඩි වෙලා හරි හිටගෙන හරි. එවැගේම ඊටාම දුරස්ත වුණොත් හරියට නිමිත්ත අරමුණේ දෙන්නේ නැහැ. ඊටාම ලං වුණොත් ඒකත් අපහසුවක් වෙනවා. දුර්ගන්ධය දරා ගන්න බැරි වීම නිසා. මේ නිසා වඩාත් ඈත් නොවි වඩාත් සමීප නොවි හොඳින් මූර්ත ශරීරයේ ඇහැට පේන තැනක මේ ඉඳගෙන හිටගෙන තමයි මේ භවනා අරමුණ ගන්නට සිදු වෙන්නේ. මෙන්න මේ විදිහේ නිමිති ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම මේ ශරීරයේ තියෙනවනි කරුණු 11කින් නිමිති බලන්න. ඒ කියන්නේ වන්නතු, ලිංගතු, සංඛානතු, දේශතු, ඕකාසතු, පරිච්ඡේදතු කියලා කරුණු 6කින් ඉස්සලා බලන්නට තියෙනවා. වන්නතු කියන්නේ ශරීරයේ පාට. මේක කළු පාටයි, නැත්නම් තලෙ එළළු පාටයි, නැත්නම් සුදු පාටයි, ඒ වගේ පාට. ඒ ශරීරයේ තැන් තැන් වල තියෙන පාටක් බලන්න පුළුවන්. ලිංගතුව කියන්නේ ස්ත්‍රී පුරුෂ භාවයේ නෙමෙයි. ලිංගතුව කියන්නේ මේක ලපටි කෙනෙකුගේ ශරීරයක්. නැත්නම් තරුණ යෝගයේ ශරීරයක්. නැත්නම් මැදි වයසේ කෙනෙකුගේ ශරීරයක්. නැත්නම් වයස්ගත කෙනෙකුගේ ශරීරයක් ආදී වශයෙන් වයස අනුව බැලීමයි ලිංගතුව කියලා කියන්නේ. ඊළඟට දිසතුව කියන්නේ නාභියෙන් උඩ කොටස, උඩ දිශාව. නාභියෙන් යට කොටස, යට දිශාව හැටියට දිශා වශයෙන් බලනවා. ඕකාසතුව කියන්නේ තැන, පිහිටි තැන. අත තියෙන්නේ මෙතන, පය තියෙන්නේ මෙතන, දකුණු අත මෙතන, වම් අත මෙතන, ඉස තියෙන්නේ මෙතන, කඳ තියෙන්නේ මෙතන. ඒ වගේම ශරීරයේ පිහිටි ආකාරයේ ඒ අවයව අනුව බලන්නට පුළුවන්. ඒක තමයි ඕකාසතුව කියලා කියන්නේ. පරිච්ඡේදතුව කියන්නේ ඒ ඉම බැලීම. දැන් මේ ශරීරයේහි අතේ සීමා මෙන්න මෙතනයි, පයේ සීමා මෙතනයි, ඉසේ සීමා මෙතනයි, කනේ සීමා මෙතනයි ආදි වශයෙන් ශරීරයේ ඒ සීමාව බැලීම. සීමා කියන්නේ ඒකේ තියෙන දිග පළල ආදි වශයෙන් සලකා බැලීම. ඊළඟට පරිච්ඡේදතු. පරිච්ඡේදතු කියන්නේ සීමානු බැලීම. ඔය කියන ක්‍රම 6ට අනුව බැලීමේදී මේ නිමිත්ත හරියටම ඇහැට පේන්න වගේ හිතට අරමුණු වුණා නම් වාසනාවක්. ඒකට කියන්නේ උග්ගා නිමිත්ත කියලා. එහෙමත් නැතිනම් හැබැයි පූර්ව භවවලදී පූර්ව ජාතිවලදී ඔය භාවනා වල්ලා තියෙනවා නම් ඔය කියන ක්‍රම 6න් එකකින් තමයි මේ අසුභය හරියට අරමුණු වෙනවා. එහෙම නැති කෙනෙක් තවත් ක්‍රම 5කට බලන්න තියෙනවා. සන්දිතු, විවරතු, නින්නතු, කලතු, සමන්තතු කියලා. සන්දිතෝ කියන්නේ මේ ශරීර සන්ධි තියෙනවනේ ඉතින් 180ක් ඒවගෙන බලන එක නෙමෙයි. අතේ සන්ධි 3ක් තියෙනවනේ. ඒ කියන්නේ මණික් කටුවේ සන්ධිය, වැලමිටේ සන්ධිය, එවාගේ බාහුවේ උඩු උරහිසේ සන්ධිය, පයෙත් ඒ වගේ තියෙනවා. එවාගේ කටි සන්ධිය, බෙල්ලේ සන්ධිය, එවාගේ සන්ධි ස්ථාන අනුව බලනවා. එවාගේම විවරතු. ඒ කියන්නේ කට ඇරී තියෙනවා නම් මේ විවෘත වෙලා, ඇස් ඇරී තියෙනවා නම් මේ විවෘතය බලනවා. එවාගේම බෙල්ලටයි කඳටයි අතරේ තියෙන ඉඩස්තරයක් ඒ විවෘතය බලනවා. අතටයි අත් දෙකට අතරේ කඳටයි අතටයි අතරේ විවෘතයක් තියෙනවා ඒකත් බලනවා. ඒ වගේම දෙපය අතරේ විවෘතයක් තියෙන එකත් බලනවා. මේ විදිහට ශරීරයේ විවෘත තත්ත්වය අනුව බලනවා. ඒ වගේම නින්නතෝ තලතෝ. නින්නතෝ කියන්නේ මම ඉන්නේ මේ උෂ්ඨනක. මේ මූර්ත ශරීරයේ තියෙන පහත් තැනක. එහෙම නැත්නම් මම ඉන්නේ මිටි තැනක. මූර්ත ශරීරයේ තියෙන උෂ්ඨනක. ඒ විදිහට නින්න වශයෙන් තල වශයෙන් බලනවා. සමන්තතුව කියන්නේ ශරීරයේ වටේටම බලනවා. ඉසේ පටන් දෙපතුල දක්වා දකුණු අංශයෙන් ගිහිල්ලා වම් අංශයෙන් බලනවා. එමත් ඉසේ දක්වා මේ විදිහට රවවමට බලනවා. ඒක තමයි සමන්තතුව බැලීම. මෙන්න මේ ක්‍රම 11 යම්කිසි ක්‍රමයකින් හිතට අරමුණු වෙනවා මේ ශරීරයේ. ඉස්සෙල්ලා එහෙන් බලාගෙන ඕජා වැගිරෙන ශරීරයේනේ. ඒ නිසා විපුබ්බකාසුබේ, විසුප්පකාසුබේ, විසුම්බකාසුබේ කියලා නැවත නැවත හිතන්නට ඕනේ.
එකවර සියවර දහස්වර හිත හිතා ඉන්නට ඕනේ වචනින කියන්නට ඕනේ. එහෙම බලාගෙන වචනින් කියනවා හිතින් හිතාගෙන හිතින් කියනවා. මේ විදිහට වචනෙනුයි හිතිනුයි කියමින් හිතමින් ඉන්නකොට මේ ශරීරයේ මෘත ශරීරය මේ තීන හැටියටම හිතට මැවි පේන්න පටන් ගන්නවා. ඒ මැවි පේන අවස්ථාවට කියන්නේ උග්ඝහ නිමිති කියලා. ඒ මැවි පේන අවස්ථාවේ තව වැඩගත් වෙනවා. මොකද වැඩි වෙලාවක් එතනින් අපහසු වෙනවා. සමහරට දුර්ගන්ධ හැමී හමනවා. සමහරට සතුන් ලං වෙනවා. සමහරට ඇඳිලි වැටිගෙන ඉන වෙලාවක් වෙනවා. ඒ වගේ දේවල් නිසා ආපසු යන්න සිද්ධ වෙනවා. යන්න සිද්ධ වෙනකොට මේ උග්ඝහ නිමිති ලැබුණා නම් ඒක හොඳින් අරමුණු කරගෙන හැමින් හැමින් ආ මාර්ගයේ පියනගන්න ඕනේ. පාර වැරදෙන්නේ නැතුව තමන් ආපු පාර මතක තබාගෙන ඉන්නවනේ ඒ මාර්ගයේම පියනගන්න ඕනේ. ඊයින් තමන්ගෙන සේනාසනයේ ස්ථානයක ඒ දිහාවට හැරී සක්මන් කරන්න ඕනේ. ඒ දිහාවට හැරී වාඩි වෙලා ඉන්නට ඕනේ. අන්න ඒ විදිහටයි නිමිති ගැනීම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ස්වාමීන් වහන්ස මේ අසුභ භාවනා දෙකෙහි උග්ඝහ නිමිති පටිභාග නිමිති කෙබඳුද? විශේෂයෙන් මේ භාවනා සම්බන්ධව ගැඹුරට අපි තේරුම් ගැනීමට අවශ්‍යයි. නමුත් සංක්ෂේපෙන් කියනකොට මෙහෙමයි. දැන් මේ විපුබ්බක අසුභයේදී උග්ඝහ නිමිත්ත කරුණු 11කට අනුව බලාගෙන යාමේදී තමන්ගේ අසුභයේ නම වතරින් කියකියා ඉන්නකොට ඊළාට හිතින් හිතා ඉන්නකොට ඒ අසුභය හරියටම ඇහැට මෙන් ලක් වෙනවා. ඒ ලක්වීමේදී ඒ අවස්ථාවට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. උග්ඝහ නිමිත්ත ඒ කියන්නේ ඉගෙන ගත්ත අරමුණ. උග්ඝහ නිමිත්ත නෙමෙයි නියම භාවනාට අරමුණ. ඊළඟට තව අඩන්න තියෙනවා ඒකේ ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නට ඕනේ. ප්‍රතිභාග නිමිත්ත ලබන්න නම් ඒ උග්ඝහ නිමිත්ත අනුව වාඩි වෙලා හෝ හිටගෙන හෝ එතනම හෝ වෙන තැනකට ගිහින් හෝ ඒ උග්ඝහ නිමිත්ත අනුව විපුබ්බකාසුභේ කියමින් හිතමින් මෙනෙහි කරමින් ඉන්නකොට ඒ විපුම්භක අසුභයේ තියෙන රෝජාගලන ස්වභාවයේ ඒකාබද්ධ වෙලා ඒ කියන්නේ මුළු ශරීරයේම සුදු රෙද්දකින් වැහුවා වාගේ මුළු ශරීරයේම ලාපාට සුදු රෙද්දකින් වැහුවා වාගේ පේන්න පටන් ගන්නවා. බොහොම නිශ්චලව වැටහෙනවා. ඒ අවස්ථාවට කියනවා ප්‍රතිභාග නිමිත්ත කියලා. ඒක තමයි යථා තත්ත්වය. උග්ඝා නිමිත්ත ලැබීමයි ප්‍රතිභාග නිමිත්ත ලැබීමයි දෙකේ තත්වය. එතකොට උග්ඝහ නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා. ඒ සමාධියට කියනවා පරිකර්ම සමාධිය කියලා. ඒ වෙලාවේ ශරීරය බොහෝම හැල්ලු වෙනවා. කිසිවක් ශරීරේ නොදැනී යනවා. ඒ වගේම හරියට වතුරේ බහැලෙන්න වගේ බොහොම සිසිලක් කයට ගතට ඇති වෙනවා. ඒකම නීවරණ යම් පමණකින් යටපත් වෙනවා. නමුත් ඒක ගැඹුරු සමාධියක් නොවේ. ඒකේ තියෙනවා ප්‍රීතිය, සෝමනස්ය ඔක්කොම තියෙනවා. නමුත් අපි ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව එනකොට ඊට වඩා විශේෂත්වයක් දැනෙනවා. ඒ විශේෂත්වය කියන්නේ එතෙන්දී නීවරණ කියන මාර්ග බාධක කරුණු පහම යටපත් වෙනවා. ධානාංග කියන විතරක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහ ශක්තිමත් වෙනවා. නමුත් ඒක මේ අර්පණා සමාධියක් ධාන සමාධියක් නොවේ. ඒකට කියන්නේ උපචාර සමාධිය. ධාන සමාධියට ආසන්න නිසා උපචාර සමාධිය. ඒ කාමාචර කුසල් සිත්වලයි ඒක පහළ වෙන්නේ. කාමාචර කුසල් ජවන් සිතක් ගානේ මේ උපචාර සමාධිය ලැබෙනවා. ඒ වෙලාවේදී කය හිත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. සමහර යෝගාවචරයන් නොදන්නාකම නිසා මම ප්‍රථම ධානය ලැබුවා කියලා හිතනවා නෑ. එහෙම ලැබිලා නෑ. එතන තියෙන්නේ උපචාර සමාධිය පමණයි. ඒ ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව හැබැයි ස්ථිර නෑ. ඒක වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එනිසා ඒක ලැබුණ පමණින් එක පාරටම සන්තෝෂ වෙලා ඒ ගැන තෘප්තිමත් වෙලා ඒකට ආසාව කරන්න සුදුසු නෑ. ඒක ලැබෙච්චාම ඒක නැවත නැවත වශී බාට පමුණවා ගන්නට ඕනේ. ඒ ප්‍රතිභාග නිමිත්ත විනාඩි 5ක් පවතිවා, විනාඩි 10ක් පවතිවා, විනාඩි 20ක්, විනාඩි 30ක්, විනාඩි 40ක්, විනාඩි 50ක්, පැයකමාරක් වම කල් පවතින අදිෂ්ඨාන කරන්ට ඕනේ. නැත්නම් නැති වෙනවා. ඒකට ආශා කළොත් ඒක එහෙම පිටින්ම පහත වැටෙනවා. ඒ නිසා ආශා කරන්න නැතුව ඒ ගැන අමුතුවෙන් කිසිම ඇලීමක් නැතුව කාලය දිගු කරමින් ඒක ස්ථාවර කරගන්න ඕනේ. ඒකට කියන නිමිත්ත වසී භාවය කියලා. තමන්ගේ නිමිත්ත වසී බාට පමුණවා ගන්න ඕනේ. ඕනෙම වෙලාවක ඒක මෙනෙහි කරනකොටම නිමිත්ත පහළ වෙන්න පුරුදු කරන්නට ඕනේ.
එතකොට ඒ ප්‍රතිභාග නිමිත්ත ලැබුණු පමණින් ප්‍රථම අධ්‍යාන ලැබෙනවා නෙමෙයි. ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන ඒකටම හිත යොදාගෙන විපුම්භක අසභය මෙනෙහි කිරීමේදී යම් වෙලාවක ඒ ප්‍රතිභාග නිමිත්තෙහි හිත කිඳා බහින අවස්ථාවක් වාගේ පහළ වෙන්න පුළුවන් සෙනිකව. ඒක එක චිත්තක්ෂණයයි. එක චිත්තක්ෂණයේ වුණාට ඒක ඊට පස්සේ නැවත 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 පහළ වෙන්න ඕන ඒ අනුව මෙනෙහි කිරීමේදී. එහෙම ගියන් තමයි ප්‍රථම ධානයේ ශක්තිමත් බවට පමුණවා ගන්න ඉදිරිය පුළුවන් වෙන්නේ සම්බන්ධව විශේෂයෙන්ම තියෙන වසී භාව පහක් පුරුදු කරන්න. ඒව ගැනත් අපි ඉදිරියට සාකච්ඡා කරමු. එතකොට මෙන්න මේ විදිහට විපුබ්බක අසුභයේදී උග්ඝා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ගැන අපට තේරුම් කරගන්න පුළුවන්. විච්ඡින්දක අසුභයේදීත් ඒ වගේ තමයි. විච්ඡින්දක අසුභයත් අර මූලික උපදේශ අනුව හරියටම අසුභය දිහා බලාගෙන වචනින් කියනවා. විච්ඡින්දකාසුභයේ විච්ඡින්දකාසුභය ආදි වශයෙන් වචනෙන් සියවර දහස්වර හෙමින් හෙමින් තමන් දැහෙන්න කියා ගන්නවා. ඊළාට හිතින් හිතෙනවා, හිතින් මෙනෙහි කරනවා. කොහොම ඇහෙන බලමින් වචනෙන් කියමින් එවාගේම හිතින් අරමුණු කරමින් හිතින් කියවමින් බොහෝ වේලාවක් ඉන්නකොට අර හිතේ නීවරණ ගති ටිකක් යටපත් වෙලා අර උග්ඝහ නිමිත්ත කියන නිමිත්ත හිතට අරමුණු වෙනවා. ඒකට අරමුණු වෙනකොට අර වගේ දෙපළු වෙච්ච නැත්නම් දෙකට වෙන් වෙච්ච ශරීරයක් හැටියට අරමුණු වෙන්නේ. මුලින් උග්ඝා නිමිත්ත අවස්ථාවේ අර ස්වභාවයෙන් තියෙන හැටියටමයි පෙරෙන්නේ. ඒ උග්ඝා නිමිත්ත අවස්ථාවේදී හිතේ සමාධියක් ඇති වෙනවා, පරිකාරම සමාධිය, ඒක දුර්වල සමාධියක්. නමුත් ඒ වෙලාවේ යෝගාවචරය බොහොම සතුටුදායක තත්වයකින් ඉන්නේ. වතුරේ ගිලා බහලා ඉන්න වගේ බොහොම සනීපයි. ඒ වගේම ගතට කිසි වේදනාවක් නැහැ, වෙන කිසි අරමුණක් ඉදිරෙන්නේ නැහැ. බොහොම සංසුන් මනසක් ඒ වෙලාව පවතිනවා. ඒ උග්ඝා නිමිත්ත ලැබුණාන් පස්සේ එතනින් ඈතට වෙනම යනවා නම් හරි, එතනම ඉඳගෙන භාවනා කරනවා නම් හරි, උග්ඝා නිමිත්ත නැවත 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 ආවර්ජනා කිරීමේදී මෙනෙහි කිරීමේදී ප්‍රතිභාග නිමිත්ත පහළ වෙනවා. ප්‍රතිභාග කියන්නේ ඊට අදාළ ඊට වඩා ප්‍රසන්න රෝමී අරමුණක්. ඒ වෙන්වෙච්ච ශරීරයේ ඒකාබද්ධ ශරීරයක් හැටියටයි පෙනෙන්න පටන් ගන්නෙ. ඒකාබද්ධ ශරීරයක් බොහෝම ප්‍රසන්න ශරීරයක් හැටියටයි පේන්නේ. ඒ පෙනෙනකොට ඒ ගැන තර වගේ ඇලුම් කරන්නේ නැතුව, ආශාවක් ඇති කරගන්නේ නැතුව, මගේ හිත දියුණු වුණා, මං සමාධි වුණා කියලා හිතන්නේ නැතුව, ඒ අරමුණෙහි හිත පිහිටුවාගෙන විච්ඡින්දකාසුභයේ නැවත 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 මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරගෙන යාමේදී තමයි අර නීවරණ පහ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත් වෙලා උපචාර සමාධියේ කියන සමාධි තත්වයෙන් එත සමාධිගත වෙන්නේ, තැන්පත් වෙන්නේ. ඒ වෙලාවට අර ප්‍රීති, එවාගෙන් පස්සද්ධි, සුඛ, ඒකාග්‍රතාව කියන මේවා හිතේ ගතේ පහළ වෙනවා. ඊළඟට දැන් ඒ ලැබිච්ච ප්‍රතිභාග නිමිත්ත අර වගේම වසී භාවයට පමුණවා ගන්නට ඕනේ. බොහෝ වේලාවක් නොබිඳී නොනැසී පැවතීම සඳහා ටිකෙන් ටික වේලා වැඩි කරමින් ඒක පවත්වා ගන්නට ඕනේ. එසේ පවත්වාගෙන යම් වේලාවකදී ඒ ප්‍රතිභාග නිමිත්ත අරමුණට සිත ගිලා බහින තත්වයක් වගේ එක වරට පැමිණෙන්න පුළුවන්. ඒක එක චිත්තක්ෂණයයි. ඉන්පස්සෙ ඒක නැවත 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 සමවැදී වසී භාවයට පමුණවා ගන්නට ඕනේ. මෙන්න මේ පිළිවෙලටයි විපුම්භක අසුභයෙහි උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති, විච්ඡින්දක අසුභයෙහි උග්ඝා නිමිති ප්‍රතිභාග නිමිති ලැබෙන්නේ කියන එක අපි තේරුම් කරගනිමු. ස්වාමීන් වහන්ස, ප්‍රථම ධානය කෙමුදදයි පහදා දෙන්න. ප්‍රථම ධානය පිළිබඳවයි ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ප්‍රථම ධානය කියන්නේ රූපාචර ධ්‍යාන තියෙන හතරක්. මේකට කියන චතුස්ක ක්‍රමයෙන් හතරයි කියලා. පංචක ක්‍රමයෙන් පහකුත් ලැබෙන අවස්ථා තියෙනවා. ඒ ලැබෙන්නේ යෝගාවචරයන්ගේ උස්පහත්කම් අනුවයි. බොහෝ ඥානවන්ත තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට ධ්‍යාන හතරකින් සියල්ල සම්පූර්ණ වෙනවා. මධ්‍යම ප්‍රඥාවන්තයන්ට තමයි ධ්‍යාන පහක් ලබන්න සිද්ධ වෙන්නේ. ඒ කෙසේ නමුත් ඒ දෙපිරිසටම ප්‍රථම ධ්‍යාන එක හා සමානයි. අපි මුලින් සඳහන් කළා මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණු අවස්ථාවේදී ඒ ගැන ඇලුම් කරන්නේ නැතුව, ආශා කරන්නේ නැතුව, වෙන දේවල් හිතන්නේ නැතුව ඒ නිමිත්ත වශයෙන් භාවයට පමුණවා ගන්න ඕන කියලා. ඒ කියන්නේ වෙලාව ටිකෙන් ටික වැඩි වෙන හැටියට ඒක පවත්වා ගන්නට ඕනේ. අඩු ගානේ හිටගෙන හිටියත් දකින්න, වාඩි වෙලා හිටියත් දකින්න,
එමනන්තං සතිපීහිටියක් දකින්න ඕනම ඉරියව්වකදී ගමනේදී උනත් පටිභාග නිමිත්ත නොමිදී පැවතින්න අපි වශී කරගන්නට ඕනේ. ඒක මනා සිහියෙන් මනා නුවණින් අදිෂ්ඨාන කළා තමයි බොහෝ වේලාවක් පටිභාග නිමිත්ත පවත්වා ගන්න පුළුවන් වෙන්නේ. ඒ පටිභාග නිමිත්ත ආරමුණේදී අර විදිහට හරියට වතුරේ ගිලෙන්න වගේ හිත හිඳා බහින අවස්ථාවක් එනවා. ඒ වෙලාවේ ගත පුදුමාකාර සංසිඳීමකටපත් වෙනවා. ඒ වෙලාවේ පුදුමාකාර ප්‍රීතියක් ගතට සිතට දැනෙනවා. පුදුමාකාර සුවයක් දැනෙනවා. ඒ වගේම ඒකාග්‍රතාව නිසසේ දැඩිසේ පිහිටෙනවා. හේතුව පංච නීවරණ කියන මේවා යටපත් වීමයි. පංච නීවරණ කියන්නේ මේ සමත භාවනාව, විපස්සනා භාවනාව, කුසල් අඩන්නට බාධා කරන අරමුණු පහක් තියෙනවා. කාම ඡන්ද කියන නොයෙක් දෙයට ආසාව. ව්‍යාපාද කියන්නේ හැමතැන ගැටෙන සුළු බව. තීන මිද්ද කියන්නේ සිතේ ගතිය ඇලිමැලි ගතිය. චිත්තචෛසිකයන් ඇලිමැලි ගතිය. උද්දච්ච කුක්කුච්ච කියන්නේ සිතේ විසිරීම සහ පසුතැවිල්ල. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැනක සැක කිරීම. මේවා බාධක, මේවා හිත අඳුරු කරනවා. ආවරණා නීවරණා කියලා කියනවා. ඒවා කියන්නේ උසස් ගුණ පුරා ගන්න ආවරණයක් වෙනවා, නීවරණයක් වෙනවා. මෙන්න මේවාට ප්‍රතිපක්ෂයි විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන ධානාංග පහ. ඒවා පහ ශක්තිමත් වෙනවා මේ අවස්ථාවේදී. ඒ කියන්නේ තීන මිද්දං විචිකිච්ඡා, ව්‍යාපාදෝද්ධච්ච කුක්කුචං, කාමච්ඡන්දෝති මේ වේරී, විතක්කාදී නෙනුකම කියලා සංග්‍රහ ගාථාවක් තියෙනවා. ඒ කියන්නේ තීන මිද්දේ විරුද්ධයි විතර්කයට, විචිකිච්ඡා විරුද්ධයි විචාරයට, එවාගේ ප්‍රීතියට විරුද්ධයි ව්‍යාපාදේ, ව්‍යාපාදේ විරුද්ධයි ප්‍රීතියට, එවාගේම සුඛයට විරුද්ධයි උද්දච්ච කුක්කුච්ච දෙක, එවාගේම ඒකාග්‍රතාවට විරුද්ධයි කාමච්ඡන්දේ. ඔය කියන නීවරණ පහ මේවා සම්පූර්ණයෙන් යටපත් වෙනවා මේ උපචාර සමාධි අවස්ථාවේදීම. එවාගේම කුසල විතාරකය, කුසල විචාරය, කුසල ප්‍රීතිය, කුසල සුඛය, කුසල ඒකාග්‍රතාව කියන මේ අංග පහ ශක්තිමත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ප්‍රථම ධ්‍යාන සිතේ චෛතසික වශයෙන් ලැබෙනවා 33ක්. ඒ 33න් මෙන්න මේ ගුණාංග පහ බොහොම බලගත් වෙනවා. විතාරක, විතාර කියන්නේ අරමුණට නැංවීම. විචාර, විචාර කියන්නේ අරමුණේ නිතර නිතර හැසිරවීම. ප්‍රීති, ප්‍රීති කියන්නේ අරමුණේ හිත පිනවීම. සුඛ, ඒ කියන්නේ ඒ අරමුණේ සිත සූපත් කරනවා, සපවත් කරනවා. ඒකාංගතා කියන්නේ වෙන කිසි අරමුණකට හිත නොයා ඒ අරමුණේම බැඳී පවතිනවා. මෙන්න මේ ගුණාංග පහ, විතර්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන අංග පහ, ධර්මතා පහ ශක්තිමත් වීම නිසා අර උපචාර සමාධියට අනුතුරුව මේ ප්‍රථම ධ්‍යානිකේ නාර්පණා ඵලයෙන් එක චිත්තක්ෂණයකට පහළ වෙනවා. එක චිත්තක්ෂණයකට පහළ වුණා කියලා නවතින්නේ ඒ අරමුණේ මිසිත පිහිටුවාගෙන ඉඳීමේදී නැවත 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 සියවර දහස්වර ඒ අර්පණා සිත පහළ වෙනවා. ඒ පහළ වීම අනුව තමන්ගේ හිත පුරුදු කරන්න ඕනේ මේ විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධ්‍යාන අර්පණාව විනාඩි 2ක් පවතිනවා. කියලා මෙනෙහි කරනකොට විනාඩි 2ක් පවතිනවා. විනාඩි 5ක් පවතිනවා. විනාඩි 10ක් පවතිනවා. විනාඩි 20ක් කොහොම ටිකෙන් ටික වේලා වැඩි කරගන්නට ඕනේ. වේලා වැඩි කරගනිමින් බොහෝ වාරයක් ඒ සමාධිය නැවත නැවත ඉපදෙන හැටියට හිත පුරුදු කරන්න ඕනේ පැය ගණනාවක්. එසේ පුරුදු කරගෙන ගිහිල්ලා දැන් ඉතින් එතන හිතෙන හැටියට ඒ ප්‍රථම ධ්‍යානයේ තබා ගන්න පුළුවන් බැවින් ඊළඟට ඒක වශී කර ගන්න ඕන කරුණු පහකි. ආවර්ජනාව, තමාපඤ්ඤනාව, අදිඨානය, ගුඨානය, පච්චවේකනාව කියන කරුණු පහට අනුව. ආවර්ජනාව කියන්නේ එතන ඒ ප්‍රතිභාග නිමෙත අරමුණු කිරීමයි. ඒක ආවර්ජනා කොට ගන්න ඕන මනසට. ඊළඟට සමාපඤ්ඤණය කියන්නේ ධානයේ සමාදියේ. ඊළඟට ආවර්ජන සමාපඤ්ඤණ දෙක වැඩි වැඩියෙන් වේලාවක් කරලා කියන්නේ ආවර්ජනා කරමින් සමාධියටපත් වෙනවා. අයමත් ආවර්ජනා කරමින් ධානයටපත් වෙන හැම ගිලිනපට වේලාව නියම කරගන්නවා. ඒකට කියන්නේ අදිඨාන කියලා. ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, සමාධිනා ධානයට. ඒ තුන ප්‍රගුණ කරගෙන ඊළඟට හතරේනේ අදිෂ්ඨානයක් කියන්නේ දසිතාවක් ගන්නවා. ඒ කියන්නේ වුට්ටාන. ආවර්ජිනා කරනවා, වේලාව නියම කරගන්නවා, අසවල් වෙලාවට නැගිටින්න ඕනේ කියලා මේ නැගිටීම අදිෂ්ඨාන කරගන්නවා, සමාපඤ්ඤණයටපත් වෙනවා.
එතකොට ඔහු එයින් බලාපොරොත්තු වෙන්නේ කෙටි කෙටි වේලාවල් වලින් මේ සමාධියේ නැගිටින්න පුරුදු වීමයි. බොහෝ වේලාවක් දැන් ධ්‍යාන ලාභයාගේ සිත මේ ප්‍රථම ධ්‍යානයේ කෙරේ බොහෝම ලැබිකමක් ඇති වෙනවා. ඒකට කියන ධ්‍යාන නිකාන්තිය කියලා. ඒ නිසා බොහෝ වේලාවක් ඒක ඉඳ හිතෙනවා. ඒ මිහිතීම නිසා ඉදිරියට කරන්න තියෙන වැඩ තව තියෙනවා ඒවා පමා වෙනවා. ඒ නිසා කාලයේ කෙටි කෙටි වේලාවල් වල ධ්‍යාන සමාධින්නේ පුරුදු වීම තමයි අර උත්හාන කෙනකින් කියවෙන්නේ නැගී සිටීම. ඒ කියන්නේ ආවර්ජනා කරනවා, වේලාව නියම කරගන්නවා, වෙලාවට අවදි වෙන්න අදිෂ්ඨාන කරගන්නවා, සමාධිනවා. ඔය කරුණු හතරම පුරුදු කරගෙන ගිහිල්ලා තමයි අවසාන වශයෙන් පච්චවේකනා කියන අවසාන වශයෙන්තාව පුරුදු කරන්නේ. පච්චවේකනා කියන්නේ ධ්‍යානයේ සමයදෙලා ධ්‍යානයෙන් නැගිට ගමම්ම මේක අංග පහ මෙනෙහි කරන්න ඕනේ. අරමුණට නැගුණා වූ විතරකය, අරමුණේ හැසිරුණු විචාරය, අරමුණේ පින වූ ප්‍රීතිය, අරමුණේ සෝපක් කළ සිත මේ සුඛය, අරමුණේ තැන්පත් වූ ඒකාග්‍රතාව කියලා එකෙන් එකට ඉස්සෙල්ලා හිතලා හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හිතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා ඒ සමෝහයෙන් එකලට මෙහි කරන්නට ඕන. ඔහොම පුරුදු කරලා දැන් ඒකකින් සියවර දහස් වර ධ්‍යානෙ පුරුදු කළා තමයි දෙවෙනි ධ්‍යානයකට යනවා නම් යන්න වෙන්නේ. හැබැයි මේ අසුභ ධ්‍යානවල දෙවෙනි තුන්වෙනි ධ්‍යාන ලැබෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානෙ පමණයි. ධ්‍යාන හතරෙන් ඊටාම දුෂ්කර ධ්‍යානෙ තමයි ප්‍රථම ධ්‍යානෙ. හේතුව මේ නීවරණ කියන අංග පහ යටපත් කිරීම ලේසි පහසු වැඩක් නෙමෙයි. යෝගාවචරයන් මේ භාවනා අරමුණකදී භාවනාවට හිත පිහිටවා ගැනීමට බොහෝ බාධා කරනවා මේ නීවරණ පහෙන් යම් යම් එකක්. බොහෝ වශයෙන් මේ කාමච්ඡන්ද ව්‍යාපාද දෙකයි තීන මිද්ද උද්දච්ච දෙකයි බාධා කරනවා. බෞද්ධයන්ට නම් විචිකිච්ඡා පහළ වීම බොහොම අඩුයි. නමුත් පහළ වෙන්න ඉඩ තියෙනවා භාවනාව ගැන. අනිත් හතර තමයි බොහෝ වශයෙන් බාධා කරන්නේ. ඒ නිසා මේ බාධා කිරීම වළක්වා ගන්න ලේසි නෑ. ඒවා ජය ගැනීමට ලේසි නෑ. ඒ නිසා මේ ප්‍රථම ධ්‍යානයේ පැත්වීම දුෂ්කර දෙයක්. ප්‍රථම ධ්‍යානයේ පැත්වුව කෙනෙකුට දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයන් පැත්වීම අපහසු වෙන්නේ නැහැ. හේතුව නීවරණ පහ යටපත් කළ ජයගත්ත නිසා. ධ්‍යානාංග ශක්තිමත් වීම නිසා, සමාධි ශක්තිය වැඩි වීම නිසා ඉතිරි ධ්‍යානයන් පැත්වීම අරට වඩා ලේසි වෙනවා. දුෂ්කරම දෙයක තමයි ධ්‍යාන වස්තුවෙන් ප්‍රථම ධ්‍යානයට පැත්වීම. ඉතින් ඒක මේ අසුභ භාවනාවෙන් ලබා ගන්න ලොකු ජයග්‍රහණයක්. මෙන්න මේ විදිහටයි ප්‍රථම ධ්‍යානයේ ලැබෙන හැටි ඒකේ යථා තත්ත්වයක් මේ විදිහට පහල කරගන්න පුළුවන් දැනගන්න පුළුවන්. අසුභ ධ්‍යාන වලින් ලැබෙන්නේ ප්‍රථම ධ්‍යානයේ පමණයි කියන එක අපි මතක තබා ගනිමු. ස්වාමීන් වහන්සේ ප්‍රථම ධ්‍යානය සිසු ධ්‍යානයන්ටත් විදර්ශනාවටත් පාදක කරගන්නේ කෙසේද? අසුභ ධ්‍යානයන්ගෙන් ප්‍රථම ධ්‍යාන ලබාගත් යෝගාවචරයාට පුළුවනි ඊළඟ සීලවම අර්පණා කර්මස්ථාන වලින් ධ්‍යාන උපදවන්න. ඒ කියන්නේ නීවරණ පහ යටපත් කරගත් කෙනෙක් නිසා ඊළඟට තින් ඒ අසුභ ධ්‍යානය වඩා වඩා ප්‍රගුණ කරගෙන ඉන් අනතුරුව තමන් කැමතිනම් තමන්ගේ ශාරීරියේ තියෙන හේසාලෝමාදී සවිඥානික අසුභයෙහි ප්‍රථම ධ්‍යාන උපදවන්න පුළුවන් වෙනවා. එපමණක් නෙමෙයි ඊට පස්සේ මෛත්‍රී ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. කසිනා ධ්‍යාන උපදවන්න සමර්ථ වෙනවා. බ්‍රහ්ම විහාර ධ්‍යාන සියල්ල උපදවන්න සමර්ථ වෙනවා. ඒකකින් ගුරු උපදේශ අනුව කරන්නට ඕනේ. හැමෝටම හිතුව පරිද්දෙන් කරන්න ගියොත් අපහසුතාව ඇති වෙන්න පුළුවන් නිසා. එතකොට අෂ්ඨ සමාපත්තිය දක්වාම ධ්‍යාන වඩන්න පුළුවන්කම තියෙනවා මේ ප්‍රථම ධ්‍යාන ලබාගත් යෝගාවචරයාට. විපස්සනාවට හැරීමේදී ක්‍රම තුනකින් එකකින් ඇතුල් වෙන්න පුළුවන්. උපචාර සමාධියේ පමණක් ලබාගත් කෙනෙක් නම් ඒ උපචාර සමාධියේ පිහිට සුෂ්ක විදර්ශක වශයෙන් රූප නාම දෙක අරමුණු කරමින් විපස්සනා වඩන්න පුළුවන්. එම නැත්තම් රූපාවචර ධ්‍යාන හතරෙන් එකක් හෝ ලබාගත් නම් ඒ ධ්‍යානයේ තනතුරු ධ්‍යානාලෝකයේ විහිදුවලා රූප ධර්ම නාම ධර්ම නාම රූප ධර්ම හොඳින් විපස්සනා කරගන්න පුළුවන්. තවන් දුරට අර උස්සාහවන්තව අෂ්ඨ සමාපත්තිය දෙවුවා නම් ආකාසානංචයතන විඤ්ඤාණංචයතන ආකෙන්චඤ්ඤයතන නේව සංඥානා සංඥයතන කියන ඒ අනුූප ධ්‍යානයකින් අනතුරුව ලැබිච්ච කසිනාලෝකයේ විහිදුවලා තීක්ෂණ ලෙස රූප කලාප නාම කලාප දකිමින් විපස්සනාවට හැරෙන්න පුළුවන්. එනිසා මේ ප්‍රථම ධ්‍යානයේ
ලබා ගැනීම තමයි ඉතාම අවශ්‍ය වෙන්නේ. ප්‍රථම ධානය ලබා ගත කෙනෙකුට මේ විදිහට අර්පණා ධානය සියල්ලම සම්පූර්ණ කළ හැකි බව ඉතා පැහැදිලියි. එපමණක් නෙමෙයි විපස්සනාවටත් ඕනෑම ධ්‍යාන අරමුණකින් අනතුරු විපස්සනාවට හැරෙන්න පුළුවනි. විපස්සනාව වඩන්න පහසු වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ අර්පණා සමාධි ශක්තිය දිනු කරගත්තාමයි. අර්පණා සමාධිය අතුරෙන් කසින ධ්‍යාන තියෙනවා ආලෝකේ පතුරුණ කසින ධ්‍යාන තුනක්. ඒ කියන්නේ ඕදාත කසිනය, තේජෝ කසිනය, ආලෝක කසිනය කියලා. මේ කසින තුනෙන් යංකේශස් කසින භාවනාවකින් රූප ධ්‍යාන හතරක් ලබාගත් කෙනෙකු ඒ කසිනා ලෝකයේ උඩ යට සරස අනන්තා පරිමාණ ලෝක ධාතුවල ආලෝකයේ පිහිදුවල ඒ ආලෝකයේ උඩ පිහිටාගෙන අර වාගේ තීක්ෂණ ලෙස සියුම් වූද රූප කලාප දකිමින් සියුම් වූද නාම ධර්ම අරමුණු කරමින් නාම රූප විපස්සනාවෙන් ආරම්භ කරන්න පුළුවන් පළමුවෙන් ඉතින් කෙරෙන්නේ නාම රූප පරිච්ඡේදය පුරුදු කිරීමයි ඊළඟට ප්‍රත්‍ය පරිග්‍රහණය පුරුදු කිරීමයි ඉන් අනතුරුව තමයි සම්මර්ෂණ ඥානය පටන් ගන්නෙ අතීතානාගත වර්තමාන තුන් කාලයට ඇති නාම රූප සම්පින්දනය කරමින් චත්තාලීසාකාර විපස්සනාවෙන් සම්මර්ෂණය කරනවා එසේ සම්මර්ෂණය කරගෙන යනකොට තමයි උද්‍යාවේ ඥානය ලැබෙන්න පුළුවන් වෙන්නේ උද්‍යාවේ ඥානයේ සමපනසාකාරයකින් වඩනකොට තමයි භංග අනුපස්සනා ඥානය ලබන්න හැකි වෙන්නේ ඒකත් බොහොම තීක්ෂණ ලෙස වඩන්න හැකි වෙනවා ඊට පස්සේ තියෙන බාහ්‍යෝපට්ඨාන ඥාන ආදීනම ඥාන නිබ්බිදා ඥාන මුංචිත කම්මිතා ඥාන පරිසංකානුපස්සනා ඥාන සංකාරුපේකා ඥාන කියන විපස්සනා ඥාන පේලි පේලි යහපත් ලෙස වඩන්න පුළුවන් වෙනවා ඊට පස්සේ තියෙන සත්‍යානුලෝමක විපස්සනා වඩලා මාර්ගඵල ප්‍රතිලාභයේ සිද්ධ වෙනවා හේතුඵල සම්පත් අනුව මෙන්න මේක නිසා මේ අසුභ භාවනාවක් එසේ මෙසේ දෙයක් නෙමේ සෑම සමත භාවනාවකටම පදනම් වෙනවා ඒ වගේම සුවසේ විපස්සනා ඥාන වඩන්න පහසුවක් වෙනවා ඒ නිසා මේ අසුභ භාවනාව අපි ප්‍රයෝජන ගැනීමට විශේෂයෙන් අපේක්ෂා කරමු මෙහිදී සඳහන් වුණානේ අර සාග චරිතයට මේ භාවනා ක්‍රම 10ම සත්‍රායයි කියලා ඉතින් ලෝක සත්‍යාගයේ සිත් බොහෝ සෙයින් තියෙන සුභ අරමුණු ගැන ඇලෙන්නේ බැඳෙන ගතියයි ඒ නිසා මේ සුභ අරමුණු ගැනීමෙන් වැළකීමට ඇලීම් ගැලීම් ගතිය යටපත් කරගෙන නියම භාවනා මාර්ගයක හිත යොදාගෙන නිවන් මඟට පිවිසීමටත් අසෝ භාවනාව අතිශයින් උපකාර වෙනවා එනිසා අපි මේ කරන භාවනා මාර්ගය තමාගේ චිත්තසංතාන තුළ බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙන භාවනාවක් බැවින් මඟඵල නිවනට උපනිශ්‍රේ වෙනවා එනිසා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලානුව මේ පිළිවෙත් මඟ අනුගමනය කරලා අපටත් මේ සංසාර ගමන කෙටි කරගෙන නිවන් මඟ පියනගා ඉතා සුවසේ ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන සහිතව මාර්ගඵල නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කර ගැනීමට අපේ මේ භාවනා මාර්ගය මේ සම්බන්ධ කළ සාකච්ඡාවද උපකාර වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා මේ භාවනා සම්බන්ධයෙන් අපි ජනක කරගත් කුසල සම්භාරයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාවක් වේවා අපි ප්‍රාර්ථනා තබා ගනිමු සෑම දිනාද තෙරුවන් සරණයි